අද්විතීය 200 Mbps speed එකකින් දේශයේ fiber බලවේගය ඔබත් අදම අත්විඳින්න. ආදරයේ රුචිනානි ලියනවා තව තව ශෝකේ වැළපෙනවා මාත හිරකේ ආදරයේ රුචිනානි ලියනවා තව තව ශෝකේ වැළපෙනවා මාත හිරකේ ආදරයේ රුචිනානි මගේ ආදරියේ සුවනින්දේ රස සිහින වෙලේ තිලා අමනා සුළඟද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ ඔද වැඩෙන සිනා රසයේ කිලිලා යලි මාසෙන් සිනේ ආදරියේ රුචිනානි ලියනවා තව තව ශෝකේ වැළපෙනවා මාත හිරගේ ආදරියේ රුචිනානි ලියනවා තව තව ශෝකේ වැළපෙනවා මාත හිරගේ ආදරියේ රුචිනානි මහා ඇයි මේ සතුරු කැළමෙද කඳුළු පෙරා සිහලුන් දම් කඩා පුපුරායනසි කකියායයි රුදිහේ ආදරියේ රුචිනානි ලියනවා තව තව ශෝකේ වැළපෙනවා මාත හිරගේ ආදරියේ රුචිනානි තව තව ශෝකේ වැළපෙනවා මාත හිරගේ ආදරියේ රුචිනානි රුක්ෂන් චන්ද්‍රසේන කීයද ප්‍රතිශතය කියන්න නම් බෑ අයියෝ 80ක් විතර බැලුවෙම නෑ බැලුවට දැක්කේ නෑ බැලුවට දැක්කේ නෑ අම්මා ගේ මූණ දැක්කහම කීයක් විතර කියලා කියන්න පුළුවන්ද 80ට වැඩි නම් ඇතිනේ 80ට වැඩි ඇති 89% ප්‍රතිශතයක් රුක්ෂන් චන්ද්‍රසේන ලබා ගන්නවා මුල්ම ගායනයේ මුල්ම කොටසින්ම අමල්ගේ හිත හොරා ගන්නත් රුක්ෂන්ගේ ගායනයට පුළුවන් වෙනවා අමල් හොඳ ආරම්භයක් රුක්ෂන් ඒ වගේම තමයි අර මම කියවුවා මම මීට කලින් කියලා තියෙනවා සාමාන්‍යයෙන් ගීතයක් හොඳට ගායනා කරන කෙනෙක්ව ඒක දැන් අපිව මෙතනට තියලා තියෙන්නේ අපි දෙයක් දන්න හින්දානේ එතකොට ඉතින් ඒක එච්චර දුර හොයන්න ඕනේ නැහැ එතකොට ටක් ගාලා අල්ල ගන්න පුළුවන් මේක කියවෙන්නේ මේ මේ කියවෙන රිදම් එකේදී හරියට කියනවා කියන එක තේරෙනවා ඉතින් ඒ තේරෙනකේදී ආපහු වැඩි වෙලාව බලාගෙන ඉන්න උවමනාවක් නැහැ මොකද ඒක ඒක තමයි රිදම් එක නියමයි පුතා ඔයා හොඳටම කිව්වා සිද්දුව very beautiful රුවන් මේ වගේ තරුණෙක් මේ වගේ ගීතයක් තෝරා ගැනීම ගැනීමෙත් අවදානමක් තියනවද රුවන් මොකද හිතන්නේ මේ තෝරා ගැනීම ගැන විශේෂයෙන්
ඕසාරං අනිවාර්යෙන්ම අවදානමක් තියෙනවා මොකද මේ වගේ ගීතයක් ලේසි පහසු නෑ ගායනා කරන්න. ඒ කියන්නේ ඒකේ තියෙන වේරියේෂන්ස් ඒ වගේ තියෙන හඬේ තමන් කොහොමද සංගීතයේ හඬේ පවත්වා ගන්න මුල ඉඳලා අග වෙනකම් එතකොට ඒ වොයිස් බැලන්සින් එක එතන මම දකින්නවා රුක්ෂාන් පුතේ ඔයා හැම ලයින් එකක්ම හරියට කරා. ඒ කියන්නේ ගීතේ තියෙන හැම තැනක්ම ඔයා ස්පර්ශ කරා. අර අමසර් කිව්වා වගේ අපිට දැනෙන්න ගායනා කරා. මම හිතනවා මම අද තරගෙට වඩා ඒ ගීතය මම ඇස් දෙකත් වහගෙන වින්දා. පුදුම විදිහට ඒ කියන්නේ වින්දා ගීතය. ඉතින් පුතේ ඔයාට ජය ප්‍රාර්ථනා කරනවා. God bless you. Yes sir. නිරෝෂා ලස්සනයි මොකද පටන් ගන්නකොට මට පොඩි සැකයක් තිබ්බා මේ ඔබ තෝරාගත්තු ඔබේ ප්‍රොෆයිල් එකේ ගායනා කරපු ගීතත් එක්ක මේ ගීතය ඔබ ගායනා කරන්නේ කොහොමද කියලා මම පොඩි කාලයක් ගත්තා ඒ නිසා ඔබට මගේ වෝට් එක ලබා දෙන්න නමුත් මට හිතුණා ඔබ වගේ තරුණෙක් ඔබ එය මුල් ගායකයාව අනුකරණය නොකර ඔබගේ කරගෙන මේ ගීතය ඔබගේ හඬින් ලස්සනට ගායනා කරලා කියලා මට දැනෙන්න පටන් ගත්තේ ටිකක් පොඩ්ඩක් පහු වෙලා මං හිතනවා මගේ වෝට් එක මං හරි කෙනාට දුන්නා කියලා මම විශ්වාස කරනවා. හොඳයි රුක්ෂාන් චන්ද්‍රසේන 89% ක ප්‍රතිශතයක් ලබා ගනිමින්